අසරයි වාමස අවසානාහසමට පොඩි මේ අිධර්මයට වඩ චුටික් වඩ පක්ුණක් ජනගන්න කැමතිේ අරගවර කරන්නදී මේක විස්තර කර ං හොඳයි. අ සාමාන්‍ය දෙවිවරඋන්ට මේ ද පුත පූජ කරනවා සමාර්ධයවල් ඉල්ලි මෙහම කරනවා ඒ සහර විශ්වාස කරනවා සහර්දෙවල් මොම උංගක් හරයි පැත්ව වැඩිගේ දන්නේ නැතින් හනිස්මි වවස දැ බුදුහාම්දුරු කියලත් තියන සමහර සූත්‍ර දේශාවලදී ආයු වන්න සැප. බලබැන්න මොනමොන පින්කංකරුද නොමන හැතුුටද කියන එක. එහැම තියෙන කොට දැන් ඒවාගේ දෙවවරුන්ත මේ අපි ගදෞ කරද පුළුවන් හැකියාව කොය වගේ තියෙ මේ අිදධමිකරගන්නුට තියන මකක්දේකන්ට අපේ කරන්න නොදවත් තිනවා ද කියන බලද්දදි එහ දෙවරුන්ත අපි දෞව කරන්න පුළුවන්ද සමහ වෙලාද මේ දවරුන් ද පූජවය බුද්ධ පූජාවයි බලදත් ම නිකම් පරසස්ර හිතුන ක කර න දෙනවා. දෙවිවරුන්ට සෑහන්ට දෙනවා ඒ මොකක්දය එකක තියන් වෙනස කියලා අපි කොහො දෙක හරිට විසඳ ගන්න කියන එක දෙවරුණගේ මේ අපිට පොහොමද බලපාන්නේ මේ කරුණු අපිට උදව්වක් හැටියට බොහෝ අපි කරන්නන්නේ කොහො කියනෙ පොඩ්ක් පෑද ල ො හඳ පස ඒක හොඳයි මහත්ත්‍යයා මේ දෙවිවරුන්ගේ දෙවිවරුන්ගේ අපි මනුස්සලෝකයේ මෙහි මත ජීවත්වන සත්ත කොට්ටාසයක් හැටියට ඉන්න මිහි මත එතකුට අපි හැමවෙලාවම මේ පෘතුවී ගෝලයේ ආශ්‍රිතවයි. අපි වාස භොහමි ඒතනයි. අපිට අහසන්ට බෑ ගියොත් පොළොවෙන් ගත්ත මොකක් හරි ලීදණ්ඩක් හරි ලක්රි ලේන එකකල් ආදාරයම යට ඕන වෙන්නේ ඒට වඩා දෙයක් පැ මේ දෙවියන්ගේ වාසය මහත්‍යයා මේ හරීම අමුතුයි. දිවියන්ග වාසය පොලොවකිිට්ටුවත් තියෙනවා. පොලොට ටිකක් උඩිමුත්තිබෙනවා.ඒවගේ පොළවෙෙන් ටිකක් හැතැක් මත් දෙකක් විතර උඩිමුත්තිබෙනවා පොළො ලඟිමුත්තිබෙනවා. ඒගේ පොවටක් ඇ තත්තිබෙනවා ආකාශතිබෙනවා වලාකුලත් ඒගනිසා මු දෙවියන්ගේ වාසය කියන එක ඒ ඒ සිත්වලටානුකූල වෙනස්. ඔය අතර දෙවිවුරු කියලා කියන්නේ මේ දෙවිවරු කියලා කියන්නේ එයා ඊට ඉස්සර වෙලා ජීවිතයේදී මනුස්ස ස්වභාවෙන් හරි මනුස්්‍ය ශරීරයකින් මනුස්සයෙක් කැටියට හරි එහෙම නැත්තම් දෙවියැටට දෙවි කෙනෙක් ැටට හරි. හිටපු කරපු පිනක විපාකයක් විදනය කරන්න වූ තවත් සතයක්. එතකුට ඒ දෙවියෝ එයා කරගත්ත දේක විපාකයක් විඳින කෙනෙක් හරියට කියනව නං, අපිහිත මෙහෙම දැන් හොඳට මනුස්යෙක් හම්බ කරගන හොදට සල්ලිමල මුදල් හොයාගෙන කියාගෙන එක්කනෙක් ගල්කඩනවා තවක්කෙනෙක් පාරක වැඩ කරනවා තවයික්කෙනෙ කුඹරුක වැඩකරනවා සවයක්කනෙක් කර්මාන්ත කරනවා මේ මොකක් කරීයකට වැඩ කරන සමාරකනෙ බිනස් කරනවා මේ ගොල්ලු පුළු පුළුවන් හැටට සල්ලික්කාසු කරගන්න. සල්ලිකාසු කරගෙන ඔය හෝටල්ලට යන. ම හොඳවටම සල්ලි තියෙනෙක්ෙන ෆයිස්ටාහොටටයනු. හොඳ ටිකක් සලයකෙන ඉට පස්සි දැන්තිේනවා ක්ටාහ සෙවද ොද තියනගේ ඒටයන හොදට තියෙනෙක්ෙන පයිස් ස්ටායන ෝස්ටායන ත්‍රෂස්්ායන ඊට පස්සේ මේතුූස්ටාශයනවා. ඉතිං ඔය විදිහට තියෙනවන ඒ ගුල්ලගේ ශක්ති හැටියටයි ඒ ඒ තැන්ගොලට යන්නේ. යන්නේ ඒ ගුල්ලු හොයාගත්ත සල්ලි මෙලමුදල් තින්ටයන්ඩ පුළන් කමත් තියෙන නිසා. එහෙමත් යන්ට බැරිෙක් කෙනාර මේ වගේ තියන මොටෙල් සහ ඊන් තියෙනෙ ඒ වගේ ඇනැත්තං ඔය ගෙවල්ලලම තියන කාමරව මේ තියෙනව ඒගේ භාගයක්ගේ භාගයක් කෝටලි ඔය තියන් අ ගහල තියන බ්‍රෙක්ෆස්ට සැන්ඩ ඒ මනුසියා හෝට ගෙදර අයිතිකාරයයා ඉන්නවා එක කාමරයක් දෙකක් ඔ ගෙ හවස කැටියට දාලාතයෙන් ඔත්තන්දක් තිනවා සාමාන්‍යෙන් තරමක බැරි පහේ හෙම එතන්ටයන්නට සුදුසුවක්න තට යම් එතකුට මේ හැමෙක් නාම ඔත්තන්ට යන්න මහත්තයා ගෙස්හවස කියන්නේ ඊන්න එක යන්න මෝට යන්නේෆටා මේන්නස්ා ත්‍රටාෝා ඔය යන්නේ ඒගුල්ලන්ගේ වත්කමී බලි හැටියෙට විපාකයි දීවත්වයට පත්වෙන්නාවූ කෙනන් ඔන්න ඔය විදියි සමහරු වලාකුලේ සමහරු මේ වතුරේ සමහාරු ගහේ සමහරු පොලවේ සමහරු සූහඳේ සමාරු ආහාට වලපලට වඩා එහා ඔය උඩා කඇතර ගිල්ල තවතෙ සාව තුසිත මේ යාමේ නිර්මාන් ්‍රති වගේ තැන්වැට ගිහිල්ල ඒගොල්ලන් ඒ විනිින්නේ බුක්තිවිඳින්නේ තමන් සිදුකරගත්තාව කුස්සලය විපාග ඒගොල්ලු අපිත් අපිට උද උප උපව උද උපකාර කරනවායි කියලා කිසිම විදිහක සාතිකයක්න කිසි සහතිකයක් නෑ. ඔය සරලව හිතුවතයම මේ ලංකාවේ නුවර මනුස්සයෙක් කෙනවා සල්ලි තියන මනුස්සයෙක් කෙනවා ඔය කොළඹ තිබෙන්නාව ෆයිස්ටා ඔය ගලධාරයේකට ඔබරෝය ඔබ හොට ලට ට පස්සව තියන තියනවනි ගල් කිස්සිේ හෝට තියවන හොටල් ඉන්ටකොන්ටිනල් ඕවට නවා. ඒ එන අතරද ඔය එ මනුෂයාට පොඩ්ඩක්වත් පේ නැද්ද පාරයේ දෙපැත්ත යන්නූ මිනිසු දුප්පත් අයි. ඒ බැදුනාට දැක්කට එයාට ඒම හිතක් ඇතිවෙන්න බැඳිපලත් නෑ. උදව් කරඩ පහුකරග නින්නේ තෙන් ඒවගේ මේ දිවිය ලෝකයේ ඉන්න දෙවියෝ ඒ ගුල් ලන්ගේ කර්මය භුක්තිවිඳන මස කිය අනිවාරනය අපිට උදව් කර්ඩේ කියලා. සමහර වෙලාවට යනගොට්ඉතින් කාර එකක් නවත්තපු තැන මරියකඩේ වගේ මේ කොස්ගස්සන්දයේ මරියකඩේ ට පාසෝයතයෙන් තැන්ගොල තියෙනවානේ රෙප්ලයිට රල් නැත්තුවම් පස්සේ ය මනිස්ු ආදාාර පකාරගෙන යන්න එතකුට සමහට කෙනෙක් රුපවාසිී දෙනවා පන්සියත් දෙනවා සත ඔරුපියල් දහයක්ත් දෙනවා ඉස්සරන අත පනායිපායි ඔය වගේ දෙනවන ඔය වගේ සොච්චන් ගන්න දෙනු ආධාරපකාරෝ මිනිසු කරන්න පුලන්. දෙවීහොත්ත ඔය වගේ යම් යම් අවස්ථාවට දේකුල්ලන්ගේ මෙ හැකියාවේ හැටියට පොඩි පොඩි ඉල්ලන්න හැටියට දෙන්න පුළුවන් ඉල්ල ඔක්කොමන ෙකුලට දෙදට බ අනිත්‍යක තමයි මේ. අපිත් ගණ්ඩ පිනතියඉ දෙපයි එතකට ඒකොල්ලු පින්කරගෙන ගිය අපිට ගෙවන් නෙවෙයිනි. එ ඒ මන්‍යය මනුස්සේ කෝට්ටලටගේ යාගේ සල්විනින් එයා සැපවදින්. එතකුටදිවියෝ එතන්ට ගේ ඒයාගේ පිනින් එතන සැටවවෙෙන. එතකුට යා අපිටත් එක් නෙවය වැඩ කරන. කලාතුරකින් මෙහෙම ඉන්නවා ඔය බෝධි සත්ව ගුණෝපේත. කරුණාව මෛත්‍රිය තියෙන දෙවි දේවතාව ඒගොල්ලෝ දිිය ලෝකේ නෙවේ මනස්ස ලෝකෙත් ඉන්න මනුස්ස ලෝකයෙන් අපි ආසරය කරන්නාව ගම්මානය අපේ මේ මණ්ඩිය ඉන්ව ඒ දෙවිය ලෝකයේ කරන්න පුළුවන් කම තිබෙනම ගුණග අන්න ඒවගේ පුළුවන්ක මත් තියෙන එක්කෙනා අපිට මේ අපිට උදෝකාරයක් කරන අපිට සම්පූර්ම දෙනව කෙළම එකක් නෑ ඊලඟට අපි අපේ කෑමයි දෙියගේ කෑමයි වෙනස්නේ. ඉතින් මේ ඕක අපේ හැහොඳට තේරුම් ගන්රෝනිි අපේ ඇඟ තියන්නේ මහත්‍ය ලොකුයි අපේ ඇග ඌලාරකයි ලේ මස්තියෙන්න්නේ ඉති පසේ ඇයටක කටතුතියෙනවා ලේ මස්න නාරතියන ඕලාරික දර දැඩු ගුරෝසු මේ මහපොලොවී හිටම මේට උඩ පනින සරීර. මේකට දාණ්ඩෝනි බන් පාන් පිටටු රොට ඉන්දිියආපා රෝමයෝ දාණ්ඩෝනනි ඒවත් රටිින් රට වෙනස්. ඒළඟට ඇමෙරිකාවේ දකුණු ඇමරිකාවන්න මනුසෙක් ලංකාවටාවත්තේේ ඒ මනුසියාට ඒ කෑමයි මේ කෑමයි වෙනස් ඉතින් මේ සුද්දුන්ට සුද්දුට කෑම්ම අල ඒළඟට ඔය තියන පාන් ජාතිය අපේවා ඒ මිනිස්සු පුරදුනේ ොහෝ මෑතකෙද එකත් වෙනස් ඊළඟට මේ මිරිස් ක්ඩ බෑ ඉතින් යි වගේ බැලුවම් පස මනුස්සයෝ වෙලා ඉන්න අපි තත් ආහාරපානවල තිබෙනවා විවිධත්වයක් අපිට සමහරලට ශ්‍රී ලංකිකායට ඔය වෙනවෙන ජාති කණ්ඩ ඒගුල්ලංගේට මේ ප්‍රිය නෑ ගණ්ඩ බෑ දෙවියන් ගත්තොත්තේම ඊට වඩා වෙනස් දෙවියන්ගේ ආර හරිම සූක්ෂමයි දෙවියන්ගේ ආහාර දිවියමයයි ඒ අයට අපේ කෑමකන්ට බෑ. ඒක නිසා දෙවියන්ට පුදන පිදිල්ල ඇවිල්ලා බැලුවෙන් පස්සෙ අර ගන්දෝහන දෙවිය කර ජාතයක් කියෙන ඒ අය ඇරෙන්ද ඒගොල්ලන්ට දෙන මේ මේ කෑම ඇතවසේම කණ්ඩ පුළුවන් දැයි කියන එක පිළිබඳව අපි වෙනමම හිතන්ට ඕන එක. අපේ කෑම ගිහිල්ලා මේ ඒගුල්ලන්ට දුන්නට කණ්ට බෑ සුදු කට්ියයකට ම මෙහේ අපේ දන් සැලක් තිබ්බා. ඒක තිබුණ දන්සැලේ තිබුණ මේ බතුයි සුදුබතුයි අරමකක්ද සුදුබතුයි පරිප්පුයි තවත් සම්බලයක් හදල තිබුණ කට්ටය කිව්වා හදමු පොල් සම්බල්ලට කැමති කට සම්බලට කැමැති ලංකාව කටය එකිනිසා හොඳට ආදමිළල කටය හැදවා මේ සම්බලයක්හැළලා මේ කන්න දසල දුන්න ඕක ටර්මහේනව සුදු කට්ටියය ඉතින් අපේ බානමධ්‍යස්ථා්ය සුදු කටියයක් ඉතින් ඒගොල්ලොත් වා ද ඒගුල්ල ය නිකන්නෙේ තමගේ පුචි පුචි ටීනේ ේසුලා ම එලපි ක්කෝටක් කරනාව ී ලංකාව කටේ දාානයක් දෙනවා යන්්‍රී පෝඩ් කියලා ඉතින් ඒගොලට දුන්න ගුල්ල මේ පරිපු දාලා ඉති සම්බලේ දාල බෙදල දුන්න ළමයි. ඉතින් මෙකුළු පාට රතුවයි ලස්සනයි හොඳට ඉති බෙදගෙන ගියා. ගීල තිල කටේ තිබ්බ කටේතිබවාම එක පාරම කට්ටිය බොහ ගල දැම්ම. මං ඕක බලාගෙන ඉති කටේ ළමයිකෝකුම එකක් නාට හිනා වෙන එක ලස්සන වගේ එක සැර. ඉතින් ඔය මේ මනුස්සයන් අතර සිද්ධ වෙනද කෑමවලට රහා වෙනස්. පුරුද්ධ වෙනස්. ශරීර වසෙන් ගත්තොත්තයම අපේ දෙවියන් අතරයි අප අතර හරිම වෙනස් ඒක නිසා දෙවියන්ට දෙවියන්ගේ ආනුභාවයෙන් දිවියම කෑම බියම හම්බ වෙන. ඒකට අපි ඇත්තවසයම කිසිීම දෙයක් පුදන්ට කියන්ට අවශ්‍යයෙන් නෑ. ඉතිං අපි හිතු මෙම දෙවියන්ට කෑම නැතිහින්දයි මේ මනුසය දෙන්න කිය කණ්ඩ නැතුව උපදින දිවිියාත්ම මේ ම හන්දන් ඉන්දාවක් මගේ දැනම හැති ෙන ඒක නිසා දෙවියෙක් වුණක් කණඩනැතුවන්වනම් ඒ කණඩ නැති ජීවිතය හරිමක් හරුමයා ඒක නිසා දෙවියන්ට දිවියමය ආහාර දිවියමේ ආවුෂය දෙවිය මේ වස්ත්‍ර දිවියම මේ පරිසරය දිවියමේ ගෙවල්ඒවත් තියෙනවා ඒ ඒ අයිගේ හැටියට. පිරේතියන්ට නන්න පෙරේතියන්ට පොඩ්ඩක් ඉතිං ඔය පිරේතිව ඇතැන්ද ෝනකටරෙට්ටමේට හිල්ල එක් කාසු කරගන්න එකක් කාලබිල්ල ඉන්න සභාගතමයි තියෙන්. ඉතින් මේ ඔය වගේ තිබෙනවා ඔය දෙවියන්ගෙන් අපි පිදුවාල් පුදලා ඉල්ලවාට මහත්තයා පිහිතන්ටෝනේ එයාට දෙන්ඩ දෙයක් විය ඉද අපිට පුළුවහන්දයට කරන්න කියලා නැබැයි මෙහෙම එකක් තේෙනවා නෑදෑ ඥාතීත්්‍යෙන් ඉන්නාව කෙනෙක් අපිට අපේ නෑදෑක් මැරල ගිල්ලවියෙක් වුණොත් කිට්ටුව පාත යායට අපි මතක් වුණොත් පමණක් හම්ම වගේ කෙනෙක් තාත්ත වගේ කෙනෙක් හොදට හිතවත් යාළුවෙක් හිතමිත්‍රයක් සත්පුරුසයෙක් වගේ කෙනෙ. එයාට පුළුවන් පොඩි අපි අකර ැත්්බේකට පත්වෙනවන ලෙඩ දුකට පත්වෙනවන කර්මයෙන් තොර ඒ ඇන්නේ කර්මයෙන් ආරණ විච්චේට ඒදන්ට කරන්නඩ දෙන ඒ අපේ කරමිනි ඒ වගින්තරපු අසපුරසයන්ගේ බලතෑ මක් නිසාමව කරිවින්න ඒපත්තියක් වෙනවනම් පොඩි සපෝට්ටි එකක් දෙන ගතිය නැත්ති නෑ තිර. එතකට බුද් ාසනතය කටයුතු කරනකොට ඒවගේ අවස්ථාවට තියෙෙන තියෙන ඒවත් අපි ෝජට තේරුම්ගන්ට එකන සා දෙවියන්ට පුදන පිදිල්ලයි අපි ඉල්ලන ලිෂ්ට එකයි බැලුවෙන් පස්සේ ඒවා ඇතවසම හිතවත්යම අපිටම හිනා යනවා හිනාාවෙනවන වෙනමම නිවාඩු දාගන අපි හිනාාවිය යුතු කරුණු කරනවා එනවොත් දෝකේ මිනිුත්සු ලෝබමූලික වෝ කරනවත්ත. බුද්ධ පූජාව තියන එක කැනුව කිවොත්හෙම බුද්ධ පූජාව කියැන්නේ මර්ත්‍යයන් නාමිකයි. මේ මේ මාත්‍යයක් කියපු නිසා මම එහෙම කියන්න. මේ මට සමහරලාට මිනිස්සු රකින්ට බලන්ට කෙල හෙම නෑ. මම ධර්මය පැත්ත බලනවාමිසක වෙන කිසිීම අපේ දායක මහත්තයක් ගෙවත් නොනගෙනෙගවත් එහෙම මූුණ බල්ලක නෙව නෑ. ඇත්ත වසේම මහත්‍යයක් දා පුදුපූජාව තියෙනකොට හොඳට තියන්න එක් වූ නැත්තන් නොතියයින්නට හොඳට සද්ධාවෙන්. හොඳට භාජනයක් අරගෙන ඒක වන්නම බුදුරජාණන් වහන්සේට කියලා වෙන්කරලා හොඳට බෙදනකොටට පිරෙන්ඩඒවාගේ ප්‍රසාධනීය විදියට ඊළඟට මේ හොන්දට බෙදලා හොන්දට පැහැදිලිව පිරිසිුදු තියන්ඩන්. එතකොට තමයි ආනසංසතයන. සමහර තැන්වල මම දැකල තියෙනවා මේ අර මිනිසු පැබුදුරජාණන් වහන්සේට පැංකෝපයක් තිබෙනවා, පැකෝපය ඇවිල්ල අරම මිනිස්සු මේ බොන මිනිස්සු පාවිච්චි කරන්න මේ පොඩි අ අපි කියන්නේ මිනිස්සු කියනවන්නේ අරාරකු බොඩ ගන්න පොඩි පොඩිමශටයක් ගලාස් වීදුරුවක් ගන්නවනේ ඒකි මහයතයන අවුන්සේකටත් වඩ අල්ලන්නේ ඒ වගේ පුංචිකෝපයක් තමයි බුදුරජාන් වහන්සේට පැංගිකත්ති යන්නේ හිතල බැලූත්තියම ඇත්තට ඕකම මේ බුදුරජාන් වහන්සේට නෙවෙයි මේ පොඩි පොඩික් මේ පොඩි අවුරුදු පාක විතර ළමයෙකුට කටේදා ගන්නඩ පුළන් ඕෝක මේ එක පහරම ගුඩුස් ගාල. ඉතින් එ ඒවැනි දයක් තමයි අප අපිට සරන්න දෙන අපිට පිහිතවෙන අපිට නිවම් මඟ කියල දෙන කියල දීපු පිරිතයම් පවානු භාවේ ලබන ලෝතර බුදුරජන් වහන්සේට ොයි පුදධන පිරිල්ල. ඒක නිසා ඒකයි පාටක් නෑඒ හරි අපාට එක හරි අඳුරුයි. බුද්ධ පූජාව තියෙනවනම් සද්ධාවෙන් තියන්ට හොඳට පිරෙන්ට ලස්සනට එවගේම හොදට පිරිසිදුව නාමිකෝ නැතුව. එහෙම නැත්තං ඇතවසයෙන් බුදුරජන් වන්සේ කිසි මමනාපයක් වෙන්න නෑ බදුරජන් වන්සයෙන් තියන්ට කියලත් නෑ එවගේ ද පූජාාව ඇතවසීම සියන්ට බැරිනම් නොතියයින්න එක හොඳයි තියෙනවනම් හොඳට පරිපූර්ණනොතියන්ට මගේ බුද්ධ පූජාව තිබීම එමයි හැමදාම තියන්නෙත් නෑ තියෙන වෙලාට තියෙනවා එනායට තියන්ට තහනම් කරලත් නෑ හැබැයි තියෙනකොට හොඳට පිරිසිදුව අනික අපිට තියෙන්ඩෝනේ පිරිච්ච හිතක් තියෙන්ඩෝන හොඳට සද්ධාවෙන් පිරි ඇතටම මේක ්‍රැඩිසන නාමික කරනවාද නැ තම්මන් ඇත්තටම කරනවාද හැඟීමතිය කවුරුවත් බුද්ධ පූජාව තිබබෙනෑ කියලා බනින්න තව මෙහෙමකක් වුණා මෙමකක් වුණා දවසක් මේ මම තැනකද අදදැකීමක් ලැබවා මේ එක පිරිසක් දාන ගෙනාව ඒ දාන ගෙනල්ලා ඒගොල්ලු මේත ඒ බුද්ධ පූජාව හරහා ඒ හිතපු හාමුදුරුවන්ට යං කිසි පාඩමක්කු ගන්නන්ට යංකිසි ඉගැන්නීමක් යන්කිසි දැනමුතුකමක් යංකිසි පලිගැනීමක් යංකිසි ආඩම්ර අප පෙන්න්නට තමයි ඒකුළු බුද්ධ පූජාව පූජ පැවැත්වේ ඇැබයි ඒ හාමුදුරුවන්ට මේ ගෞරුවෙන් හෙම දානය බිලාවට කලාවට මේ ස්වාමිනාන්සේ දොලාහටස්සල වලධනවන්නේ දේශනන්තට දෙදින්ඩුවන කල් ඇතුව බුද්ධ පූජාව කියල කියල ඇවිල් ඔක්කම මේ. හදරට එක් ටන හුදුරන්ටිසල ලොවතර බුදුරජාන්ේ බුදුරජාන්ේ දීලපේ හදුරන්ටග ඉතින් බුදුරජාන්ේ න සිීරදනගේ මාතරන්හන්සේ හතුදුරන්ට බොද චත්චරක්මටද එක සම කලබන ඇතතු බුද්ධ පෝජ බදන් කියන්න වගේ හිමිට කාල අරගන ගුඩා කියේලාක්ර පොඩ්ඩ පොඩ පොඩ පොඩ්ඩ පෙද ලැබදලගේල බුද්ධ පූජාව වන්න තිබයි හැඟීමක් නෑ. එක්කළේ මොකක්ද බුද්ධ පූජාව හරහා අරහාමුදුරුවන්ට කෙටෙන්ට වැඩියකරපය කෙනෙ කරේ ව බුද්ධ පූජා නෙවෙේ. ඔය වගේ වැට තෝ කස්ේ සිත වෙලා ඒක නිසා මහත්‍යයා කවදාපත් අපි මං හිතනවා ලෝතනාා බුදුරජාණන් වහන්ේ හිටියානන් එහෙම වැඩි හිටියන්නන් එම ඔයවාගේ තියෙන බුද්ධ පූජාවල් බාරගන්නෑ අර අරහා අර මනිස් අර හාමුදුරුවන්ට ඇනෙන්ට කෙටින්ද කොරපු මේ කෑමපේම බදීමක් ඒක නිසා මට එපා කළ බුදුරජන්හන්සේ ප්‍රතිශේප කරයි කළ මට හැගෙනවා. එකනිසා හැම්ම වෙලාවෙම හැම වෙලාම දෙවියන්න්නං ආරපාන ආසනෑ බුද්ධ පූජාව තියෙනකොට අවබෝධහිෙන් කර්මය කර්ම පලේ තීරුම් අරකට දැනගෙන තියන්න නැත්තන් නොතියයින්ට කෞද්දාකත් බුදුරජන් වහන්සේ ඒ සම්බන්ධය අමනාපයක් තරක් වෙන්න වන ඊට වඩා ධර්මය ගරු කරනට ධර්මය සර ධර්මය පීට ධර්මය ආරක්ෂාව නිසාන් නිරන්තරයෙන්ම ඒ කරන කෙනාට ලැබෙනවා මට එච්චර කියන්න යෙන තිෙරුවන් සරණ.